අයිබන් ඔයාලම එකතුලයින්නේ වටපිට යුතුබ් චැනලත් එක්ක අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධය සමයේ සිදුවුණු විශේෂ සිදුවීමක් ගැන. දෙවන ලෝක යුද්ධය කියන්නේ මිනිස්සු ගණනාවකගේ ජීවිත නැතිවුණු යුද්ධයක්. ඉතින් අද අපි කතා කරන්නේ මේ දෙවන ලෝක යුද්ධයේදී මිනිස්සු 140කට අධික ප්‍රමාණයකගේ ජීවිත බේරගත්ත අපූර්ව වීරයෙක් ගැන. දෙවන ලෝක යුද්ධය ගැන කතා කරද්දී හැමෝම දන්නවා මේ යුද්ධෙ හිටපු විශේෂ චරිතය කවුද කියලා. ඒ තමයි හිට්ලර්. හිට්ලර්ගේ හමුදාව මිත්‍ර හමුදාවට වඩා ගොඩක් ඉදිරියෙන් තමයි ඉඳලා තින්නේ. ඒ කියන්නේ එයාලගේ තාක්ෂණය සහ එයාලගේ දැනුම අතින් සහ හැම දෙයකින්ම යුද්ධයකට අවශ්‍ය හැම දෙයකින්ම එයාලා ගොඩක් ඉදිරියෙන් තමයි ඉඳලා තින්නේ. ඉතින් හැම යුද්ධයකදීම වගේම තමන්ගේ කණ්ඩායම් අතර පණිවිඩ හුවමාරු කරනවා. ඉතින් ඒ කාලේ පණිවිඩ හුවමාරු කරලා තින්නේ රේඩියෝ තරංගවලින්. ඒ කියන්නේ FM එහෙම නැත්නම් AM කියන රේඩියෝ තරංගවල. ඉතින් මිත්‍ර හමුදාව එයාලා හුවමාරු කරගන්න පණිවිඩ පහසුවෙන්ම ජර්මානු හමුදාව විසින් කියවනවා. හැබැයි ජර්මානු හමුදාව, ඒ කියන්නේ හිට්ලර්ගේ හමුදාව හුවමාරු කරගන්න රහස් පණිවිඩ මේ මිත්‍ර හමුදාවට කියවන්න බැරි වෙනවා. ඉතින් එතෙන්දී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මිත්‍ර හමුදාවට. ඉතින් මේ වීඩියෝ පටන් ගද්දී අපි මුලින්ම කිව්වා හිට්ලර්ගේ හමුදාව මිත්‍ර හමුදාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා. ඉතින් මෙයාලා පණිවිඩ හුවමාරු කරේ අමුතු යන්ත්‍රයකින්. ඉතින් මේ යන්ත්‍රයෙන් එවන පණිවිඩ අනිත් කිසිම කෙනෙක්ට කියවන්න බැරි විදිහට තමයි මෙයාලා මේ යන්ත්‍රය සකසලා තියෙන්නේ. මේ යන්ත්‍රය හඳුන්වලා තින්නේ එනිග්මා කියන නමින්. එනිග්මා කියන නමේ තේරුම තමයි ප්‍රහේලිකාව කියන එක. ඉතින් ඇත්තටම මේක මිත්‍ර හමුදාවට ලොකු ප්‍රහේලිකාවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජර්මානු හමුදාව විසින් මේ යන්ත්‍රයේ සෙටින්ග්ස් උදේ 6ට සහ රාත්‍රී 12ට වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසාත් මිත්‍ර හමුදාවට මේ පණිවිඩ මේ රහස් කේත බිඳින්න බැරි වෙලා තියෙනවා. මිත්‍ර හමුදාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරලා තියෙනවා එනිග්මා යන්ත්‍රය කේත කඩන්න. හැබැයි ඒ එක උත්සාහයක්වත් සාර්ථක වුණේ නැහැ. අවසානයේදී එංගලන්තය විසින් විශේෂ කණ්ඩායමක් පත් කරනවා මේ යන්ත්‍රයේ කේත බිඳින්න. ඉතින් ඒ කණ්ඩායමේ ඉන්නවා සුවිශේෂී තරුණේ. ඒ තමයි ඇලන් ටියුරින්. අනිත් සියලුම දෙනා වගේ ගණිතමය සංකල්පවලින් මේ කේත බිඳින්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඇලන් ටියුරින් විතරක් පොඩක් වෙනස් ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඇලන් ටියුරින් අදහසක් දක්වලා තිනවා මේ කේත බිඳින්න අලුත් යන්ත්‍රයක් හදන්න ඕනේ කියලා. ඉතින් එතකොට තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා මේ යන්ත්‍රය ගොඩාක් විශාල යන්ත්‍රයක් වගේම මේ යන්ත්‍රය හදන්න ලොකු මුදලක් යට කරන්න වෙනවා කියලා. ඉතින් ඒ නිසා ගොඩක් මිනිස්සුන්ගේ දෝෂාරෝපණයට මෙයා ලක් වෙලා තිනවා නිකරුණේ මුදල් නාස්ති කිරීමක් කියලා. හැබැයි ඇලන් ටියුරින් මේ ගැන හිතන්නේ නැතුව දිගටම මේ යන්ත්‍රය වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ওই විදිහට උත්සාහ දරපු ඇලන් අවසානයේදී යන්ත්‍රයක් හදනවා. ඉතින් අවසානයේ ඇලන් විසින් හදපු බොම්බේ යන්ත්‍රයෙන් එනිග්මා යන්ත්‍රයේ කේත බිඳින්න හැකියාව ලැබෙනවා. අවසානයේ මිත්‍ර හමුදා විසින් ජර්මානුවන්ගේ පණිවිඩ කියවීමට අවස්ථාව උදා කරගන්නවා. ඉතින් එයාලගේ යුද්ධ සැලසුම්, එයාලගේ යුද ඉලක්ක, යුද්ධය හා සම්බන්ධ සියලුම රහස් එයාලට දැනගැනීමේ හැකියාව ලැබෙනවා ඇලන් ටියුරින් විසින් හදපු ඒ බොම්බේ යන්ත්‍රය නිසා. ඇලන් ටියුරින් හදපු ඒ යන්ත්‍රය නිසා අවසානයේදී ජර්මානුවන් පරාද වෙනවා. අවුරුදු ගණනාවක් ඇඳෙන්න තිබුණු දෙවන ලෝක යුද්ධය වසර 3කට ආසන්න කාලයකදී නිමා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ හේතුව නිසාම විනාශ වෙන්න තිබුණු මිනිසුන්ගේ ජීවිත 140කට ආසන්න ප්‍රමාණයක් බේරගන්න හැකියාව ලැබෙනවා. ඒ විදිහට ජීවිත 140ක් බේරපු ඇලන් ටියුරින්ට අවාසනාවක් උදා වෙනවා. ඒ අවාසනාව උදා වෙන්නේ කවුරුත් නොහිතපු විදිහට. මොකද මේ ඇලන් ටියුරින් කියන පුද්ගලයා සමලිංගිකයෙක්. ඉතින් මෙයා සමලිංගික නිසා රජය විසින් මෙයාට දරුණු විදිහට දඬුවම් දෙනවා. ඒ වගේම තමයි ගොඩක් මිනිස්සු මෙයාව කොන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාව සමච්චල් කරලා තියෙනවා මෙයා සමලිංගිකයෙක් කියලා. ඉතින් අවසානයේදී ඇලන් ටියුරින් තීරණය කරනවා මෙයාගේ ජීවිතයෙන් සමු ගන්න. මෙයා කවුරුත් නොහිතපු විදිහට දිවි නසා ගන්නවා. ඉතින් ඒ විදිහට ඒ වටිනා ජීවිතය මුළු ලෝකයටම අහිමි වෙනවා. දශක කිහිපයකට පස්සේ බ්‍රිතාන්‍යයෙන් තේරුම් ගන්නවා එයාලා සිදු කරපු වරද. ඉතින් ඒ නිසාම ඇලන් ටියුරින් සියලුම වරදවල් වලින් නිදොස්කට නිදහස් කරලා දිනවා. හැබැයි ඒ වෙනකොට සියලුම දෙනා ප්‍රමාද වැඩි. මොකද ඇලන් ටියුරින් එයාගේ ජීවිතයට සමු දීලා වසර 70කුත් ගත වෙලා එයාට නිදහස ලැබෙනකොට මිනිස්සු 140කගේ ජීවිත බේරගන්න ලොකු මෙහෙයක් කරපු ඒ වීර සබලගේ කතාව එතනින් අවසන් වෙනවා. ලෝකයේ මේ වගේ විශාල සේවයන් කරපු මිනිසුන්ගේ ජීවිත මේ විදිහට අකාලේ කොච්චර නැති වෙලා ඇද්ද? මේ ගැන ඔයා දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාින් කමෙන්ට් කරන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ අදාපු ගම ඔයාලගට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.